Hi Bowen. සාදරයෙන් පිළිගන්නවා රයිත් අත්තනායක YouTube channel එකට ඔබ මේ වීඩියෝ එකේ මම පෙන්වන්නේ ඔයාලට LED bulb එකක් හදාගන්න හැටි මේ LED bulb එක හැබැයි 230 volts නෙමේ 12 volts LED bulb එක හුඟක් වෙලාවට අපිට solar panel පාවිච්චි කරද්දී 12 volts LED bulb එකක් අවශ්‍ය වෙනවා අපේ විදුලිය ලබා ගන්න. ඉතින් මම කලින් වීඩියෝ වල කරලා තියෙනවා LED plastic bulb හදන හැටි ඒ වගේම LED aluminium bulb හදන හැටි. ඉතින් මේ වීඩියෝ එකේ මම පෙන්වන්නේ 12 volts LED plastic bulb එකක් හදන හැටි. මේ වාලට පේන්න තියෙන්නේ 12 volts LED bulb. මේ LED bulb එක watt 15 LED bulb එකක් වෙනවා 12 volts. මේ LED bulb එක watt 12 LED bulb එකක් වෙනවා. මේ LED bulb එක watt 7 LED bulb එකක් වෙනවා. ඉතින් කලින් ඔයාලා බැලුවා වගේම කලින් දැකපු LED bulb වගේම තමයි මේ වගේත් ඇතුළ මේ වගේ LED bulbs වලින්ම තමයි තියෙන්නේ කප් එකක් විදිහට තියෙන ප්ලේට් එක ඇවිල්ලා ඒ වගේ මේ හෝල්ඩර් එක ඒ හැමදේම කලින් ඔයාලා හදපු LED bulb වගේම තමයි තියෙන්නේ මේ හැම LED bulb එකක්ම 12 volts වලින් තමයි වැඩ කරන්නේ අපි 12 volts විදුලිය දුන්නොත් මේ LED bulb එකක් වැඩ කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න පාරස් තියෙන subscribe button එක press කරලා bell icon එකත් click කරන්න ඒ වගේම මගේ කලින් LED bulb video බලලා නැත්නම් මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා ඒ වගේ link. ඔයාලට බලන්න පුළුවන් කොහොමද LED bulb හදාගන්න කියලා. ඒ වගේම මේ video එක තව කෙනෙකුට බලන්න share කරන්න මොකද හුඟක් දෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් හින්දා. තමන්ගේ ස්වයං ව්‍යාපාරයක් කරගෙන යන්න ඒ වගේ දේකට පුළුවන් හින්දා. ඒ වගේම video එක හොඳයි නම් like එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් බඩු ගන්න අවශ්‍ය වෙන තැන් මම මේ video එකේ අන්තිමේදී ඔයාලට පෙන්නන්නම්. ඒ වගේ ඇඩ්‍රස් කියන්නම් ටෙලිෆෝන් නම්බර දෙන්නම්. ඉතින් තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න ඔයාලට තියෙන ප්‍රශ්න මම එහෙම මේකටම උත්තර දෙන්නම්. අපි යන් බල්බ් එක හදන්න. මගේ power supply එකට මම ඔයාලට පේනවා මෙතන 12.1ක power supply එකට voltage එකක් දීලා තියෙනවා 12ක් volt 12ක් අපි බලමු කොහොමද මේ LED bulb එක වැඩ කරන්නේ කියලා මේකට අපි current එක දීලා මේක මම දැන් දන්නේ නැහැ short run ප්‍රශ්න නැති හින්දා අපි දෙමු මේ 7 volt bulb එක ඔයාලට පේනවා පත්තු වෙනවා මේ අපි 12 volts දුන්නාම මේ බල්බ් එකක් අපි බලමු කොහමද හදාගන්නේ කියලා. මේකට අපිට හම්බෙනවා කඩෙන් අපි 12 volts බල්බ් එකක් කියලා ඉල්ලලා ගත්තාම අපිට හම්බෙනවා මේ ප්ලේට් එක. මේ ප්ලේට් එක තමයි මේ 12 volts බල්බ් එක 7 volt ප්ලේට් එක. ඊට අමතරව මේකේ බොඩි එක හම්බෙනවා මේ වගේ ප්ලාස්ටික් බොඩි එකක්. කලින් වීඩියෝ වලත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම මේක තමයි කප් එක. ඒ වගේම අපිට හම්බෙනවා හෝල්ඩර් ඇඩැප්ටර් එකක් හෝල්ඩර් එක මේකට පින් දෙකක් තද කරන්න තමයි තියෙන්නේ මේ තියෙන එක ඒ වගේ මේකේ පින් දෙක හම්බ වෙනවා අපිට ඒ වගේම වයර් දෙකක් හම්බ වෙනවා අපි කලින් හදපු LED bulb වගේම තමයි මේකත් ඉතින් අපිට තියෙන්නේ මේකේ ඉස්සර අපි කැපැසිටර් දෙකකුත් පෑස්සුවා මේකට ඉතින් මේකේ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ධන කියන තැනට එක වයර් එකකුත් ඍණ කියන තැනට අනිත් වයර් එකක් පාස්සලා ඊට පස්සේ මේ කප් එකෙන් එහෙනම් අතුරට දාන්න තියෙන වයර් දෙක දාලා අපිට මේ කප් එක හිර කරන්න ඕන. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඊගෙම අපිට අපි කලින් වීඩියෝ වල මේක අපි හැදුවේ ගම් ගාලා ලවලා මේ හෝල්ඩර් කප් එක. ඉතින් මං ගාවද තියෙනවා ක්‍රිම්පින් ටූල් එකක් මේ හෝල්ඩර් කප් එක හයි කරන්න. අපි බලමු ක්‍රිම්පින් ටූල් එකනොත් කොහොමද මේක හිර කරගන්නේ කියලා. මේ තියෙන්නේ ක්‍රිම්පින් ටූල් එක, බල්බ් හෝල්ඩර් ක්‍රිම්පින් ටූල් එක. මුලින්ම මේ ඉයන් ටිකක් තියාගෙන මේ කොට පැත්ත තමයි අපි මේකට පාවිච්චි කරන්න ඕනේ මේ පැත්තේ ඉයන් තියන්න. ඉයන් තියාගෙන ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ හෝල් එක තියෙනවා හෝල් එක මැද්දෙන් මේ වයර් දෙක මේ මතුරට දා ගන්න ඕන
ඊට පස්සේ අපිට මේ බොඩි එක තියෙනවා ප්ලාස්ටික් බොඩි එක ප්ලාස්ටික් බොඩි එක මැද්දෙන් මෙන්න මේ විදිහට මේ ප්ලේට් එක දාලා ඊට පස්සේ මේකේ කප් එක තියෙනවා කප් එකෙන් මෙහෙම ට්‍රේඩ්ස් තියෙන්නේ මේකේ මේ විදිහට හිර කරගන්න ඊට පස්සේ අපිට මේ පැත්තෙන් වයර් දෙකක් එනවා. ඔයාලට පේනවා දනරින වයර් දෙක. ඉතින් මේ වයර් දෙක මෙන්න මේ හෝල්ඩර් එක අස්සෙන් මේ විදිහට දාන්න ඕන. ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ වයර් දෙක. අපි පාස්සුපු වයර් දෙකත් හොඳට එළියට ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන්නේ මේ පින් දෙකක් හම්බ වෙනවා අපිට හෝල්ඩර් කප් එක ගත්තී. මේ පින් දෙක මේ විදිහට මේක තද වෙන්න වයරකත් අහු වෙන්න හොඳට මේ විදිහට තද කරගන්න. ඊට පස්සේ ඊළඟ පින් එකත් අරගෙන මේ විදිහට හොඳට තද වෙන විදිහට හොඳට තද කින්ද මේ විදිහට ඉර කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ පින් එකක් කලින් බල්බ් එක අපි හදලා ඉවරයි. විනාඩියක්වත් ගියේ නැහැ. ඉතින් අපේ පවර් සප්ලයි එක අපි දීලා බලමු මේක වැඩ කරනවද කියලා. ඔයාලට පේනවා මේ බල්බ් එක පත්තු වෙනවා. හරි ඊළඟට අපිට තියෙන්නේ අර ක්‍රිම්පින් ටූල් එකකින් මේ හෝල්ඩර් කප් එක අපිට ගැලවෙනවනේ. අපි කලින් වීඩියෝ වල මේක ගම් ගාලා තමයි ඇලෙව්වේ. මම ඔයාලට පෙන්වන්නම් කොහමද මේ හෝල්ඩර් කප් එක මේ ක්‍රිම්පින් ටූල් එකෙන් ක්‍රිම් කරගන්න කියලා. ඔයාලට පේනවා මේ ක්‍රිම්පින් ටූල් එක මම හයි කරලා තියෙනවා මෙතන. මේ තියෙන ක්‍රිම්පින් ටූල් එක හයි කරලා මේ විදිහට හොඳට ඩෙස් එක හයිපි හයි කරගන්න ඕන ක්‍රිම්පින් ටූල් එක. ඊට පස්සේ තමා මේ බල්බ් එක අරගෙන මේ තියෙන බල්බ් එක මේ විදිහට ක්‍රිම්පින් ටූල් එක අරගෙන ඊට පස්සේ මේ හෝල්ඩර් එකට හොඳට තියලා මේ හෝල්ඩර් එකේ තියෙන පොඩි කට්ට දෙකක් මේ දෙක මැද්දෙන් මේ විදිහට තියලා එතකොට ඔයාලට පේනවා මේක හොඳට හිර වෙලවා මෙහෙම තියලා අපිට තියෙන්නේ මෙහෙම එක පැත්තකට එන්න මේ විදිහට ප්‍රෙස් කරන්න විතරයි. එතකොට ඔයාලට පේනවා අපි ඔයාලා කඩෙන් ගන්න බල්බ් එකක් විදිහටම මේ බල්බ් එකක් ක්‍රිම්ප් වෙලා තියෙනවා. මේක දැන් ආයේ ගැලවෙන්නේ නැහැ. ඒක හින්දා අපිට මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් 12 volts LED බල්බ් එක පාවිච්චි කරන්න. මේකට අපිට හෝල්ඩරයක් යොදාගෙන පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඇත්තටම ලයික් කරන්න, ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න, මාව subscribe කළ නැත්නම් මාව subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. ඒක මේ ඔයාලට පුළුවන් මේ බල්බ් ගන්න 88 මාකට් එකේ මහින්දාය කඩෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වික්‍රම් ප්ලාසා එකේ digital electronic එක දෙවෙනි මහලේ තියෙනවා. ඒකෙන් ඔයාලට අවශ්‍ය බඩු ගන්න පුළුවන්. මම description එකේ ඒවා දාන්න ඔයාලා බලන්න. 2 3